සමගි ජන බලවේගේ විතරක් ඉඳලා තනතුරු වලින් අයින් වෙනවා. එතකොට සමහරු කියනවා පක්ෂයට ඉදිරි මැතිවරණයේදී ඡන්ද දෙන්න එපා කියලා. මොකක්ද මේ ඇතුලේ තියෙන අරුබුදය? පරාජයෙන් පස්සේ ඕනෑම කෙනෙක්ගේ සිත් බිඳ වැටීම, එතකොට කලකිරීම ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. කලකිරීමෙන් ඉන්නේ මේ දවස්වල? අනේ නෑ, දේශපාලන ගැනවත් පක්ෂ ගැනවත් එහෙම කලකිරීමක් නෑ ඔබතුමා. නෑ, මම සාමාන්‍යයෙන් කලකිරිලිවර වෙලා පැත්තර වෙන කෙනෙක් නෙවෙයි. පක්ෂය ඇතුලේ තීන්දුව తీරන ගන්නකොට අපිත් එක්ක සම්බන්ධ වුණු අජිත් මානප්පෙරුම හිටපු මන්ත්‍රීතුමා කෝ මේ පක්ෂය ඇතුලේ අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා, මේක තමයි තීන්දුව తీරන ගන්න කියලා. මොකද්ද මේකට ඔබතුමීට දෙන්න තියෙන උත්තරේ? ඒක පටන් ගන්නකොටම නැති කරලා දාන එක දේශපාලඥයෝ විදිහට අපෙත් පාක්ෂිකයන් විදිහට ජනතාවගෙත් වගකීම. ඒ කියන්නේ ඔබතුමී පිළිගන්නවා අදිසි හස්තයක් පක්ෂය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලා. මම නම් පිරුමැතුමා කියනවනේ. එතකොට අනිත් එක තමයි මේ වෙලාවේ මගේ නම් බලාපොරොත්තුව මේ ඔය අදිසි හස්ත අරහ මේව වලින් පක්ෂ බේරා ගැනීමත් නායකතුමා බේරා ගැනීමත්. දැන් ඔබතුමීලා ওই නායකය බේරගන්න හැදුවට පහුගිය ජනාධිපතිවරණයේදී හරි විදිහට වැඩ කළා නම් සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා දිනනවා. එහෙම වැඩ කළේ නැහැ කියලා පක්ෂය ඇතුළෙන්ම චෝදනා එල්ල වෙනවා කියලා ඔබතුමී මාධ්‍ය හමුවලදී කියලා දිනනවා. ඔව් ඒක වැරදි. ඔය මම කියපු කූඩැල්ලෝ සහ දේශපාලනය ගැන මෙලෝ තේරුමක් නැති ඔය වටේ ඉන්න කට්ටිය තමයි කතා කියන්නේ. ඒ කියන්නේ ඒ දොස් කියන්නේ මේ පාක්ෂිකයන්ට. ඒ පාක්ෂිකයෝ නැත්තම් අපි මෙතන නැහැ. ඒ දොස් කියන්නේ සංවිධායකවරුන්ට. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමායි සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමායි එකතු වීම මැතිවරණයට කලින් ඔබතුමියලා සාකච්ඡා කළාද? මම කැමති නැහැ රනිල් වික්‍රමසිංහ එකතු වෙනවට කැමති. අදත් කැමති නැහැ, හෙටත් කැමති නැහැ. ඒ දු රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ කපටි වෘකයෙක්. ඊළඟ පාර්ලිමේන්තුවේදී හිරුනිකා ප්‍රේමචන්ද මහත්මියව අපිට අසුන්ගත වෙලා ඉන්නවා දකින්න පුළුවන් වෙයිද? කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා මනාපයකින් එකක් අනිවාර්යෙන් මට ලැබෙන කියන විශ්වාසය මට තියෙනවා.